අයිබෝවන් හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත නීතිපතිවරයා ලබා දුන් උපදේශ මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ETI සහ සොන්නමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂකවරුන් 3 දෙනෙකු අත්අඩංගුවට ගනී දකුණු ආසියාවේ ඉහළම මානව සංවර්ධනයේ ශ්‍රී ලංකාව සතුයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කියයි කොළඹ නගරයේ මුව ආවරණ පැලඳ නොසිටි 300කට ඇන්ටිජන් පරීක්ෂණ 2 දිනෙකට කොරෝනා එළඹෙන 23 වනදා සිට සංචාරකින් වෙනුවෙන් ගුවන්තොටුපළ විවෘත කරනවා කුහක ජඩ දේශපාලචින් කැමති නැහැ ගුවන්තොටුපළ විවෘත කරනවට ඇමති ප්‍රසන්න රණතුංග කියයි කොවැක්ස් පහසුව යටතේ කොවිඩ් එන්නත ලබා ගැනීමට කැබිනට් අනුමැතිය කොරෝනා දේහයන් බුහුම දානී කිරීම පිළිබඳ ගත් තීරණයේ කිසිදු වෙනසක් නැහැ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි පසට වැළලෙන වෛරස් බැක්ටීරියා වසර දහස් ගණනකින් පසුව වෙනත් භයානක ලෙස හිසෙස විය හැකි මහාචාර්ය ප්‍රියන්ත යාපා පෙන්වා දෙයි ආදාහනේද බුහුම දානේද කියලා අපි මෙහෙ ගහගන්නවා ආණ්ඩුව හොර රහසේම බාර් පර්මිට් 75ක් දීලා ලිස්ට් එක ඉදිරිපත් කරන්න ලෑස්ති මන්ත්‍රී නලින් බණ්ඩාර කියයි රතන හිමි යලි පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ දියුරුම් දෙයි පසුගිය කෙටි කාලය තුල ස්වාමින් වහන්සේලා ඝාතනය වීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රථමයෙන් දේශීය පුවත් ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා රුපියල් බිලියන 7.2ක මුදලක් තැන්පතු ලෙස නීති විරෝධීව ලබා ගැනීම හා මුදල් විශුද්ධීකරණ චෝදනාවන් යන චෝදනා එල්ල වී සිටි ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් 3 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ඔවුන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පොළ දෙලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පස්වර්වේ උපදෙස් ලබා දුන්නා. මේ අතර මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. ETI මූල්‍ය ආයතනයේ සිදු වූ මුදල් ගනුදෙනුවක් සහ ඒ වගේම ETI ආයතනයට මුදල් තැන්පත් කර ගනුදෙනු කරුවන්ගේ මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළා. සාමාන්‍යයෙන් රුපියල් බිලියන 7.2ක මුදලක් වංචා කිරීම සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඒ වගේම විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 3 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් ජීවක එදිරිසිංහ, අංජලි දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අයවලුන්. මේ අය අත්අඩංගුවට ගනු ලැබුවේ ගරු නීතිපති වෙතින් ලද උපදෙස් අනුව අපරාධ නීතියේ සඳහන් වැරදි සහ තවත් නීතිවල සඳහන් වැරදි මොවුන් විසින් සිදු කර ඇති බවට සාක්ෂි මගින් තහවුරු කර ඇති නිසා ඒ අනුව මේ අත්අඩංගුවටගත් අයවලුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙට කොළඹ අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ගෝලීය මානව සංවර්ධන වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දීම අද සිදු කෙරුණා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නීත්‍ය නියෝජිත රොබර්ට් ජුඛා මහතා විසින් නිල වශයෙන් මෙම වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත බාර දී තිබෙනවා. මානව සංවර්ධනය සම්බන්ධයෙන් ඇගයීම සහ තක්සේරුව සිදු කරන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රමුඛ වාර්තාව වන්නේද මෙම ගෝලීය මානව සංවර්ධන වාර්තාවයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නීත්‍ය නියෝජිත ජුඛා මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව මානව සංවර්ධන ශ්‍රේණිගත කිරීම වලින් ඉහළින් පවතින රටවල් අතර පවතින රටක් බවයි. රටවල් 189 අතරින් 72 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව දකුණු ආසියාතික කලාපේ මානව සංවර්ධනයේ අතින් ඉහළින්ම පවතින රට ලෙසද පෙන්වා දී තිබෙනවා. 1990 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශකයේ අගය 0.629 සිට 0.782 දක්වා වර්ධනය වී තිබෙනවා. එය ප්‍රතිශතයක් වශයෙන් 124.3ක්. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත නියෝජිත ෆයිසා FND අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධාන යෝෂිත රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.
පසයට වැරළී තිබෙන වෛරස බැක්ටීරියා වසර දහස් ගණනකින් පසුවද වෙනත් ආකාරයකින් යලි හිසේස වීමේ අවධානමක් පවතින බව සබරගමුව විශ්වවිද්‍යාලයේ පාංශු සහ පාරිසරික විද්‍යා පිළිබඳ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පවසනවා. මේ අතර කොරෝනා ආසාදිත මෘතදේහයන් භූම දානය කළ යුතුය යන තීරණේ කිසිදු වෙනසක් නොමැති බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළේ. ඒ අද එම සංගම් ශ්‍රවණාගාරයේ පැවති සංවාදශීලී වැඩසටහනකට එක් වෙමින් अपे संगम सैम विशेषज्ञवरुण इन इतामात्म पुलुल संगमय ये संगमे एक अदाल लंकावट अदाल विशेषज्ञ महात्मरुण कथा करला अभी ये मत तीरनेकट आवे अभी ये तीरने इन संगमया विधियट श्रीलंका वैद्य संगमे ये तीरने इन एक साक्षा किरीमे अपे सुदानम नैतिभावती नो मुकद मे एक फसे एक पार सौख्य अमात्यांश मगिंग संबंध ये अनुमत कमिटे रिपोर्ट ही कुत्तावा इतिं एक एकात अध्ययने कल्ला आप इता उदरटात कताकरान नोने कीने का मत्त आप एकात आदे सूदाना मांगनी ने एकात में वखरांड फ्रांस विद्यात्मे वखंडा है मा මේ වෛරසයේ බොහොම කෙටි කෙටි විදියකින් හැඳින්නුවා මේ ඇහුවහම මේක පරිසරයට මුදා හැරියොත් මොකද වෙන්නේ කියලා ඒගොල්ලෝ කිව්වේ මේක පරිසරයට මුදා හැරීම හරියට කාල බෝම්බයක් කොහේ හරි තැම්පත් කරනවා වගේ කියලා මේක පසට ගියහම කොච්චර කාලයක් පසේ තියෙනවද කියලාවත් තාම හරියට හොයාගන්න බෑ මේක විනාශ වෙන්නේ නැහැ වෛරසයේ පසට ගියහම පසේ තියෙන කාබනික ද්‍රව්‍ය වෙනත් ජීවීන් සමග මේ වෛරසයේ නිද්‍රාශීලීව තියෙන ප්‍රංශ සුද්‍රජීවී විද්‍යාඥ කණ්ඩායම පරීක්ෂණ කළා පෙන්නවා අවුරුදු 33000ක් පරණ පසේ තිබිච්ච වෛරසයක් නැවත ක්‍රියාකාරී වෙලා. එතකොට මේ ජපන් විද්‍යාඥ කණ්ඩායමක් මේ මෑතකදී පර්යේෂණ කළා පළ කළා තියෙනවා මේ බැක්ටීරියාව අවුරුදු මිලියන 101.4ක් පසේ තිබිලා සක්‍රිය වෙලා. මේ සුදුර ජීවීන්ත් එක්ක වැඩ කරනකොට විශේෂයෙන් වෛරස් ඔය බැක්ටීරියා මේවා පරමාණු අවි වලටත් වැඩිය භයානකයි. මේකේ තියෙන හැකියාවක් තියෙනවා මේ වෛරස් වල සහ සියලුම සුදුර ජීවීන්ගේ මේගොල්ලෝ මේ ජාන වෙනස් කරගන්න. විද්‍යාඥයෝ බරපතල අවුලක මැදිවල ඉන්නවා දැන් ෆයිසර් කියලා එන්නතක් හොයාගත්තා. එතකොට ඔක්ස්ෆර්ඩ් වලින් එන්නතක් හොයාගත්තා. රුසියාවෙන් ස්පුට්නික් කියලා එන්නතක් හොයාගත්තා. දැන් වෙඩේ තියෙන්නේ මේගොල්ලෝ එන්නත හොයාගන්නකොට තිබිච්ච වෛරස් එක නෙවෙයි දැන් තියෙන්නේ. මේ වෛරසය ආදාහණය කරොත් සෙන්ටිග්‍රේඩ් 1000කට වැඩි උෂ්ණත්වයකට මේක පත් වෙනවා. භාජන වෙනවා. එතෙන්දී මේ වෛරසය 100%ක්ම විනාශ වෙනවා කියලා අපිට ස්ථිරයි. නමුත් පසට දැම්මහම මේ වෛරසය විනාශ වෙනවාද කියන එක නෙවෙයි අවුරුදු කීයක් පසේ තියනවාද කියන එකවත් මේ වෙනකන් ලෝකයේ කිසිම විද්‍යාඥයෙක් ඇත්තටම පර්යේෂණ කළ ඔප්පු කළ නැහැ. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 484 දෙනෙකු පිළිබඳව අද රාත්‍රියේ 9 පමණ වන විට වාර්තා වුණා. මේ අතර කොවැක්ස් පහසුකම යටතේ COVID-19 එන්නත ලබා ගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුමකට එළඹීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ගෝලීය COVID-19 වෛරසය හමුවේ ඊට එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා මේවන විට බොහෝ රටවල් විවිධ අත්හදා බැලීම් සිදු කරන පසුබිමක ක්වැක්ස් පහසුකම යටතේ COVID-19 එන්නත් ලබා ගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම් ගත වීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව COVID-19 වෛරසය සඳහා සුරක්ෂිත සහ ඵලදායි එන්නතක් නිෂ්පාදනය කළ පසු එම එන්නත සමාන වශයෙන් රටවල් අතර බෙදා හැරීම තහවුරු කිරීම සඳහා රජයන් සහ අදාළ නිෂ්පාදකීන් ඒකාබද්ධ සිදු කරනු ලබන ගෝලීය ප්‍රවේශය ක්වැක්ස් පහසුකම් වශයෙන් හැඳින්වෙනවා. ඒ යටතේ COVID-19 වෛරසය සඳහා එන්නත් නිෂ්පාදනය කිරීම සහ වැඩි දියුණු කිරීම කඩිනම් කරන අතර ලෝකයේ සෑම රටකටම එම එන්නත ලබා ගැනීම සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයක් පවතින බව සහතික කරනු ලබනවා. ශ්‍රී ලංකාව දැනටමත් මෙම ක්වැක්ස් ක්‍රියාවලියට ඇතුළත් වී ඇති අතර ක්වැක්ස් පහසුකම් මගින් COVID-19 එන්නත් මාත්‍රා ලබා ගැනීම පිණිස වන නිල සංවර්ධන සහාය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේද ඇතුළත් GAVI සංවිධානයේ විසින් තහවුරු කර තිබෙනවා. අදාළ එන්නත් පහසුකම් ලබා ගැනීම සඳහා අදියර දෙකක් යටතේ එන්නත් ඉල්ලුම් අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස රටවල් විද දෙනුම් දී ඇති අතර ඉලක්කගත කණ්ඩායමේ සහ එන්නත් ගබඩා කිරීමේ ධාරිතාව පිළිබඳ තාක්ෂණික තොරතුරු ඇතුළත් එන්නත් අයදුම්පතේ පළමු සහ ඒ කොටස 2020 දෙසැම්බර් මාස 7 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතුව තිබුණා. ශ්‍රී ලංකාව විසින් එම අයදුම්පත් නිසි වේලාවට ඉදිරිපත් කරන ලද අතර එහි දෙවන කොටස වන එන්නත් ලබා ගැනීම සහ ඊට අදාළ වන්දිපූර්ණ ගිවිසුමට එළඹීම සඳහා මෙම වසරේ ජනවාරි මාස 8 වන දිනට පෙර අයදුම්පත ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව නීතිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් ක්වැක්ස් සඳහා වන එන්නත් ඉල්ලීමේ B කොටස ඉදිරිපත් කිරීමටත් ක්වැක්ස් පහසුකම් මගින් එන්නත් වෙන් කර දෙනු ලබන අවස්ථාවේදී අදාළ නිෂ්පාදකයා සමග
සමග ගිවිසුමකට එළඹීමටත් සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. අද දින සිට මුහුණු ආවරණ නොපෙනෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අමතරව PCR පරීක්ෂණයකට හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එලෙස මුඛ ආවරණ පැළඳ නොසිටින පුද්ගලයන්ට PCR පරීක්ෂණ හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම අද බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයකදී සිදු කෙරුණා. ඒ මාස් දාන්න දුන්නේ ඔයගොල්ලෝ ඈ දැන් දාගෙන ඉන්න බොරුවට ඊට කොම්බත් අද දිනේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින්ට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අමතරව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීම සඳහා ඒ අනුව කොළඹ නගරයේ මුහුණු ආවරණ නොපළඳි පුද්ගලයින් 300ක් ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. මෙම පරීක්ෂණ වලින් පුද්ගලයින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. මේ අය ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කරන අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරනවා. ඒ වගේම එරෙහිව මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් අධිකරණයේදී නඩු පැවරීමටත් කටයුතු කරනු ලබනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ලබන 23 වනදා සිට ගුවන්තොටුපළ සංචාරකයන්ට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ 23 වෙනකොට සම්පූර්ණයෙන්ම ගුවන් තොටුපළ සංචාරකීන් විවෘත කරන්න. මම දැක්ක පෞගිය දවස්වල යම් යම් චෝදනා තියෙනවා. ආයෝජකයෝ එනකොට ඒ අයට ගෙන්නනකොට ඒ අය එන්නේ ප්‍රයිවට් ජෙට් වල එනවා. දවස් දෙක තුනකින් ඇවිල්ලා ඒගොල්ලෝ යන ඒගොල්ලන් නිරෝධානෙ වෙවි ඉන්නේ කැමති නැහැ. සංචාරකව ඇවිල්ලා අපි කියන කින ප්‍රමාණය ඉන්න ඒගොල්ලන් සූදානම් නැහැ. හැබැයි අවම දින ගානක් අපි දෙනවා. ඒ අය කිසිම අවස්ථාවක මිශ්‍ර වෙන්නේ නැහැ අපේ සමාජයත් එක්ක. විදේශීය සංචාරකයන්ට අවස්ථාව දෙන අවස්ථාවන් වල දේශීය සංචාරකයන්ට අවස්ථාව මගහරිනවා කියන එක පවා හරියට දැනුවත් කිරීමක් නැහැ කියලා චෝදනා කරන විශේෂ ප්‍රධාන පූජනීය ස්ථාන ශ්‍රී ලංකිකයට අපි කිසිම අවස්ථාවක පූජනීය ස්ථාන වහන්න ඉඩ දෙන්නේ නැහැ ඒගොල්ලන්ට. හැබැයි ඒ අය කියනවා නෑ දල්දමල්කවට ගේන්න එපයි කියලා අපි කිසිම අවස්ථාවක ගෙනියන්නේ නැහැ. යාල සිද්ධියේදී දැන් මම මගේ වාහනේ ගමන් බිම යනකොට මම මේ මාස්ක් එක දාගෙන යන්නේ නැහැ. අනික ඒක ඕපන් එයා එක. ඊළඟට ගයිඩ් ලටයි ඊළඟට හොටේලියන්ස් ලටයි ඊළඟට මේගොල්ලන්ව ගෙන්නන ඒජන්ට්ස් ලටයි වගකීම තියෙනවා. ඒ ආකාරයෙන් 23 වෙනිදාන් පස්සේ සංචාරකයන්ව බබල් එක තුලගෙන යන්න. බැරි වෙලා හරි උන් ඒක හරියට කරේ නැත්නම් හෝටල් වල ලයිසන් පවා අපි කැන්සල් කරනවා. කුහක චරා ජඩ දේශපාලඥයෝ කැමති නැහැ ලක්ෂසියක් 30ක් ඉන්න සංචාරක ව්‍යාපාරයේ යැපෙන අයට මේ රට විවෘත වෙනවට කැමති නැහැ. ඒ කැමති ඒ ලක්ෂ 30 හිංගන්න වගේ පාරවල් වල රොටි පොලොස් විකුණකුණ ඉන්නවට කැමති. සංචාරක ව්‍යාපාරයේ යැපිච්ච මිනිස්සු මහපාරේ වැටලා ඉන්නවා නම් තමයි විපක්ෂයේ දේශපාලඥයින්ට ඒක දේශපාලන ආයුධයක් වෙන්නේ. මම ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාව උගසට තියලා ප්‍රභාකරන් කරපු දෙයම තමයි විපක්ෂයේ නායකයෝ කරන්නේ. යුක්‍රේනය තුළ මේ වන විට අධික ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වන අවස්ථාවක එරට සංචාරකයන් ගෙන්වීම පිළිබඳව සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. සංචාරක ව්‍යාපාර ගොඩ දාන්න කියලා මේ ගෙනල්ලා තියෙන කණ්ඩායම විශාල සැකයක් තියෙන මොන හේතුවක් මතද මේ ගෙනාවේ? අපේම රටේ විදේශගත වෙලා මේ රට විශාල වශයෙන් විදේශ විනිමය හොයලා දෙන. පෞගේ වසර 3 ගත්තාම ඇමරිකානු ඩොලර් බිලියන 7කට වඩා අපේ රට විදේශ විනිමය ගෙනත් දුන්න. 100%ම විදේශ විනිමය අපිට ලබා දීලා තියෙන. රටවල් 16ක ඉන්න අපේම සහෝදර සහෝදරියන් විශේෂයෙන්ම මැද පෙරදිග මේ අය අපේ ලංකාවට ගේන්නේ නැතුව එයාට නොයෙකුත් ප්‍රශ්න ඇති කරමින් විශාල මුදලක් ගෙවන්න නියම කරමින් එයාලා විශාල අසාධාරණ තත්වයකට පත් වෙලා තියෙනවා. එදා රට විරුවන් කියලා මැතිවන්ට පෙර කතා කරු මේ අයට මානව හිමිකම් උල්ලංඝනය කරන තැනට තමන්ගේ රටට එන්න දෙන්නේ නැතුව නොයෙකුත් බාධා ඇති කරමින් ඒ අය නොසලකා හරින තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අනේ අපේ ජනාධිපතිතුමා එහෙමදම කියනවා දූෂණයට විරුද්ධව අපරාධයට විරුද්ධව සොරකමට විරුද්ධව මායාවේ එකතු වෙන්න කියලා ජනාධිපතිතුමා. මට හරි පුදුමයි. ඇත්තට ජනාධිපතිතුමා දැනගෙනද කියන්නේ නැත්තම් නොදන්නකමද මට දන්නේ නැහැ. එච්චර අහිංසක ජනාධිපතිතුමා මට දන්නේ නැහැ. ජනාධි කකුල යට ළඟම වෙනවා අපරාධ වෙනවා. හොරකම් වෙනවා. ආණ්ඩුවේ බාණ්ඩාගාර යන මුදල් බාණ්ඩාගාරයට දෙන්නේ නැහැ. බාණ්ඩාගාරයටත් ලැබෙන්නේ නැහැ. ජනතාවට ලැබෙන්නේ නැහැ. ඔන්න ආණ්ඩුව එක්ක ඉඳගෙන දැන් රටපාලනය කරන අර කණ්ඩායම ඩීලර කණ්ඩායමට යනවා. ඒක වහගන්න තමයි ආණ්ඩුව වරෙන් වරෙන් එක එක බ්‍රේකින් න්ියුස් අදලා රටේ ජනතාව අවධානය යාඩ මෙයාට අරන් යන්න. නමුත් අපි ජනතාව ඇච්චර මෝඩ නැහැ. මෙරටට දෙවන විදේශ විනිමය ලබා දෙන විදේශගත ශ්‍රී ලාංකිකයින් වත්මන් රජය විසින් අසරණ කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ කොවිඩ් 19 වසංගත තත්ත්වය ඇති වුණාට පස්සේ ආණ්ඩුවට ඉල්ලීම් කරා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කරා ඒ රටවල් වල ශ්‍රී ලාංකිකයින් අසරණ වෙලා ඉන්න තත්ත්වය පිළිබඳව අපි ඒ රටවල් වල තානාපති කාර්යාල වලට ලිපි බාර දුන්නා කතා කරා සාධාරණ සෑහීමකටපත් වෙන්න පුළුවන් පේවරක් ගත්තේ නැහැ මේ දෙවෙනි වසංගත තත්ත්වය නිර්මාණය වුණාට පස්සේ විදේශගත වෙලා ඉන්න රැකියාවල් වල කාලය අවසන් වෙච්ච අය ඉන්න ඔවුන් ලංකාවට එන්න බලාපොරොත්තුව දැන් අවුරුද්දකට ආසන්න කාලයක් ඒ රටවල් වල අසරණ වෙලා ඉන්න රැකියා අහිමි වෙච්ච අය ඒ වගේම වැඩිදුර අධ්‍යාපනයට ගියපු අය ඉන්න ලංකාවට දෙවෙනි වැඩිම විදේශ විනිමය ගෙනෙන රැකියාව තමයි මේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ආදායය වසරකට ඩොලර් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට විදේශ විනිමය ගෙනා ඒක අපේ අපනයන ආදායමට වඩා පොඩ්ඩයි අඩු එවැනි තත්ත්වයක තිබිච්ච මේ මිනිසුන්ව අවුරුද්දකට ආසන්න කාලයක් ඒ රටවල් වල අසරණ කළා tie ඒක ඉතාම ඛේදවාචකයක් ශ්‍රී ලංකාව තවදුරටත් කොවිඩ් දෙවන රැල්ල සාර්ථකව පාලනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වී දේසානායක මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ අපි මේ කොවිඩ් දෙවන රැල්ල සාර්ථකව පාලනය කරගනිමින් රෝගීන්ගෙන් 90%ක් සුව කරගනිමින් මරණ හැකි තරම් අඩු කරගනිමින් උදකලා කිරීම නිරෝධායනය කිරීම වගේ දේවල් හෝම විද්‍යාත්මක විදියට ක්‍රමානුකූලව ප්‍රවේශමෙන් කරමින් මේ රට සාමාන්‍යකරණයට පත් කරමින් අපි යා කොරෝනා වසංගතයේ මොන තත්ත්වයෙන් ලෝකේ ක්‍රියාත්මක වුණත් අපි රට තුල ඒක මර්ධනය කරන්න පෙබරවාරි මාසයේදී අපි බලාපොරොත්තු වෙන ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු ෆයිසර් එන්නත වේවා ස්පුට්නික් එන්නත වේවා වෙනත් ජාත්‍යන්තර තලයේ තිබෙන එන්නතක් වේවා ඒවා ශ්‍රී ලංකාවට ගෙන ඒම හරහා ඒ අවශ්‍ය විදියට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව ශ්‍රී ලංකා ලක්වාසියන්ට ලබා දීම හරහා කොරෝනා වසංගතයට ඒ ජාත්‍යන්තර අත්දැකීම ලබා දීමට කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙන්න මේ පුවත නැවතත් මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව වසරේ මංගල පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 10ට ආරම්භ වුණා. එහිදී අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තෝරාපත් කෙරුණු පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීම ප්‍රථමයෙන් සිදු කෙරුණා. මේ අතර නව සොරාබදු බලපත්‍ර 75කට අධික ප්‍රමාණයක් ලබා දීම පිළිබඳ ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී වාද විවාද ඇති වුණා. रतन मम श्रीलंका प्रजातांत्रिक समाजवादी जनगे महानुतम व्यवस्था आरक्षा अनुगमने गौरव बहुमान प्रकाश प्रतिज्ञा दी විසයි 21 වර්ෂයේ ආරම්භයේ සිටම සභා ගර්භය තුළ පවත්වන ලබන වාද විවාද හරවත් ලෙස සහභාගී වෙමින් අනවශ්‍ය ලෙස ප්‍රීති ප්‍රශ්න මතු කිරීමෙන් වැළකී ව්‍යස්තදායකයේ ගරුත්වය අභිමානය නිතරම ආරක්ෂා කරමින් සභාවේ වැඩ කටයුතු වල නිරත වීමට අවශ්‍ය කටයුතු කරන මෙන් දෙපාර්ශ්වයේ සියලුම මන්ත්‍රීවරුන්ට අවධාරණය කිරීමට කැමැත්තෙමි. අපි ඊයේ දැක්කා මහා සයුරේ මැදට ගිහිල්ලා මහා විශාල වික්‍රමයක් කරලා මේ කුඩු තොගයක් රැගෙන එනවා. අද උපක්‍රමශීලීව අල්ලනවා මාධ්‍ය තුල පෙන්වුවාට ගරු ඇමතිතුමනි ආණ්ඩුවේ ප්‍රධාන පෙළ දේශපාලන ඉතර්ශී කණ්ඩායමක් අල්ලන තොගතැනට පිටි දාලා මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු මේක ජාවාරමක් හැටිය රටේ බෙදෙන බවට තමයි අපට හැඟෙන්නේ. අත්අඩංගුවට ගත්තා පස්සේ ඒක නඩු භාණ්ඩයක් වශයෙන් තියෙනවා ඒ අධිකරණ ක්‍රියාවලිය ඉවරන කොට. ඒ අතරතුරදී ඕන කෙනෙක්ට ඒක පිටි බවට පත් කරගන්න පුළුවන්. ඒක නිසා අපි දැන් තීරණයක් කරන් තියෙනවා අත්අඩංගුවට ගත්ත වහාම සාම්පලයක් පමණක් තියාගෙන ඉතුරු ටික ජනතාව ඉදිරියේම අද්‍රව්‍ය නාශක අංශය මගින් විනාශ කර දබන්න. අපේ රටටත් වැඩිය පහලා ආර්ථිකයක් තිබෙන යුක්‍රේනයෙන් සංචාරක එනකොට ඒගොල්ලන්ට VVIP සැලකිල්ල. ඇයි මේ රටට විදේශ විනිමය ලබා දෙන අපේ ශ්‍රමිකින්ට? ඇයි මේ රජයේ අවධානයක් යොමු කරන්නේ නැත්තේ එයට පිටවන්නට? විපක්ෂ නායකතුමාද 27-2 යටතේ ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ ප්‍රශ්නේ නෙමෙයි මේ කතා කරන්නේ. ඉතින් මම කනගාටු වෙනවා විරුද්ධ පක්ෂ නායකතුමා පාර්ලිමේන්තු කටයුතු මේ විදිහට අවුලක් ඇති කියන විරුද්ධ පක්ෂයේ නායකතුමා කතා කරන්නේ මේ ආණ්ඩුව කිසිම වැඩක් නොකරපු විදිහට. මේ ආණ්ඩුව මේ වෙන විට 61
දහහක් පිට රටින් ගෙනල්ලා තියෙනවා. එතුමා කතා කරන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය. වහලා දාන්නද? ප්‍රශ්නයක් අහන එක කිසිම වැටලුවක් නැහැ. හැබැයි ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව අහන්න ඕනේ. අලුත් අවුරුද්දේ උදේ පාන්දර මේ මොන විහිළුවද මේක? ආණ්ඩුව ස්ටෑන්ඩින් වෙන්නේ තාණ්ඩුවට ඕඩර් දෙන්න පුළුවන් වෙන්නේ අර ශ්‍රමිකයෝ ඡන්දෙ දුන්නා හින්දා. දැනට අපි 8000කට වැඩි ප්‍රමාණයක් ගෙනලා තියෙනවා. මේ ගෙන්නන අයට තමන් කැමති නම් මුදල් ගෙවලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ආණ්ඩුවෙන් කරන වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා නොමිලේ සියලු දේ කරනවා. ආණ්ඩුව කරන්න තියෙන සියලු දේ කරලා තියෙනවා ශ්‍රී ලාංකිකයන්ව ලංකාවට ගේන්න. අර මැද පෙරදිග කාන්තාරේ රැකියාවල් නියුක්ත වෙන්නේ ඇයි? රටේ රස්සා දෙන්න තමුන්නාන්සලා අසමත් වෙච්ච නිසා. මැද පෙරදිග කාන්තාව රටට එන්න විදියක් නැතුව ඉඳෙද්දි උදයන්ග වීරතුංග කියන පුද්ගලයා මොකද්ද එයාට තියෙන බලය? එයා තමයි යුක්‍රේනයේ කට්ටියගේ. යුක්‍රේනයේ කියන්නේ මොකද්ද රට? 11 ලක්ෂයක් මේ කොරෝනා හැදිලා ඉන්නෝ. දැනටමත් 19000ක් මැරිලා තියෙනවා. පාරවල් ඇතුලේ බස්වල ගිහිල්ලා පික්පොකට් ගහනවා. ඉඳා ගන්න තැනක් නැතුව රස්සා නැතුව. ආර්ථිකේ වැටලා. ඒ යුක් හිඟන යුක්‍රේනෙන් තමයි මේ උදයන්ග වීරතුංග ලංකාවට විදේශිකයෝ ගෙන්නව. උදයන්ග වීරතුංගට කො කොරෝනා නීතිය. එක රටක් එක නීතියක් කිව්වා. වහාම උදයන්ග වීරතුංගව කොරන්ටයින් කරන්න ඕන. වැරදි තීන්දුව తీරන නිසා තිස්සමහරාමෙත් කෑවා, යාලත් කෑවා. මුළු රටම නැති කර යුක්‍රේනයේ ලොක්ඩවුන් කරන්න ඕනි කියලා අගමැතිවරයත් කියනවා. යුක්‍රේන අගමැති අපි බලාපොරොත්තු වෙච්ච වේගයෙන් ලංකාවට එන්න බලාගෙන හිටපු සෑම කෙනෙක්ම ගෙන්වන්න බැරි වෙච්ච බව අපි පිළිගන්නවා. සංචාරක ව්‍යාපාරය විවෘත කරනවා වගේම රටට ගෙන්න බලාගෙන ඉන්න සෑම කෙනෙකුම රටට ගෙන්ව ගන්නටත් ඉදිරි මාස 3ක කාලය තුලදී විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. අපිට තවදුරටත් විශ්වාස කරන්න පුළුවන්ද 20යි 20 ඒ අසාර්ථක වුණු රජය 21 දී කරයිද කියලා. මෙහි අපි මරා ගන්නවා ආදාහනේද බෝදානේද කියලා. හරිය අතුල අලුතෙන් බාර් පර්මිට් 75කට වඩා දීලා තිනවා. ඔබතුමා කිව්වා බාර් පර්මිට් 75 කාට දීලා තියෙන කියලා පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් ස්වභාව. ඔබතුමාලා වගේ පසුබල මන්ත්‍රීවරු මේවා දන්නේ නැහැ සාධාරණයි. අනේ පව්. මේවා මේ ඉතිරිපර මන්ත්‍රීවරුවත් දන්නේ නැහැ. ඔබතුමාත් පුළුවන් නම් ගිහිල්ලා පොලිමේ ගිල් එකක් ඉල්ලගන්න try කරන්න. මමත් කෝප් එකේ ඉන්න ස්වභාව මම හිතන්නේ මේ මෙතුමා කලබල වෙලා තියෙන දැන් කාටද දුන්නේ කියලා. ඒක සාධාරණයි. දැන් හොයනවා කාටද දුන්නේ කියලා. ඔබතුමා හොයලා දෙන්න ඔබතුමා ඔබතුමාට කෝට් එකක් දිනා නම් ගන්න. මම වගකීමෙන් කියන්න පුළුවන් නම් වගකීම තුලින් දාරියක් කියන්න වගකීම අමතරක් කියන්න නැහැ කියලා. පසුබල කබ්බෝ නෙමෙයි මම කියන්නේ. වැවිලි කර්මාන්තය ශක්තිමත් වෙන්න නම් අපිට කම්කරුවන්ගේ අවශ්‍යතාවය තියෙනවා. අපි ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙන්නේ වේතනයන් වැඩි කිරීම වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු දෙනාම සමාගම් සමග සම්බන්ධ වෙලා සමාගමේ ලාභය බෙදා ගන්න ආකාරයට කටයුතු කිරීම. අපි හැමගේම බලාපොරොත්තුව ඉදහස් අධ්‍යාපන හැම කෙනෙක්ටම ලබා දීම, පතුකරයේ ඉන්න කම්කරු ජනතාවන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීලා. ගරු මන්ත්‍රීතුමා, මේ වෙලාව අවසන් කතාව අවසන් කරන්න. පසුගියදා අතුරුදහන් වූ අවිස්සාවේල්ල කොස්පත්ත කොඩිකන්ද ආරණ්‍ය සේනාසනේ විහාරාධිපති හිමිනමගේ සිරුර කොටදිනියාව නාවාන පොදු සුසාන භූමියේ පුළුසාදමා තිබියදී හමු වී තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා වෙත ප්‍රශ්නයක් යොමු කළා. 2020 ජනවාරි 19 වෙනිදා පොලිසිය සැකකරුවෙක් සමග පොරබැදීමේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් හුංගම හාතාගල රජමහ විහාරස්ථානයේ උත්තල සීලරත්න ස්වාමීන් වහන්සේ අපවත් වුණා. මහේන්ද්‍රුව ගල්කන්ද ශ්‍රී විජයධම්ම පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති යටියන බුද්ධානන්ද ස්වාමීන් වහන්සේ අතපය ගැටගසන උල් ආයුධයකින් ඇනදමලා මරා දමලා තිබුණා ඇනග. 2020 දෙසැම්බර් 8 වෙනිදා රත්ගම පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනයේ ආයෝගීව වැඩවිසු නෙදර්ලන්තයේ ජිනවංශ නායක ස්වාමින්වන් වහන්සේ ඝාතනය කරලා රත්ගම කලපුවට දාලා තිබුණා. උඩුවිල ධම්මසිරි ස්වාමින්වන් වහන්සේ ඒ නායක ස්වාමින්වන් වහන්සේගේ මලල සිරුර කොටදෙනියාව මීරිගම මාර්ගයේ පොදු සුසාන භූමියක පිලිස්සමින් තිබෙනවා සොයාගත්ත. රාජ්‍ය බලයට ආවේ සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරනවා, ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියලා. පූජනීය මහා සංඝරත්නය මේ විදියට ඝාතනය වෙනකොට මම අහන්න කැමති කෝ ඔබතුමන්ලගේ මේ ජාතික ආරක්ෂා? සම්බුද්ධ ශාසනයත් අපි ආරක්ෂා කරනවා, අනිවාර්යයෙන්ම මහ ජනතාවත් ආරක්ෂා කරනවා. ඔබතුමාගේ ප්‍රශ්න ටික අපි වෙනම අහන්න. එතකොට මම ඒ සියලුම ඝාතනවලට හෝ දිවිනාසා ගැනීම වලට සම්බන්ධයෙන් සම්පූර්ණ සවිස්තරාත්මක විස්තරයක් මම කරන්න ඔබතුමා නිල වශයෙන් එක මට ඒ ප්‍රශ්න ඉදිරිපත් කළොත් මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් හෙට පෙරවරුවේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්න මේ අපේ ස්වාමින්වයන් වහන්සේලා ඝාතනය කරන මේ ඝාතන රැල්ල පිළිබඳ. විවිධ අදහස් සහ මතවාදයන් එක්වී සාකච්ඡා කර යහපත් අරමුණකට එළඹීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. සේම කල් ජනාධිපති මේ DL අමාත්‍යවරයා සඳහන් කළා තියෙනවා
පක්ෂවල අර්බුද සහ යම් යම් ගැටලු පක්ෂය තුළින්ම විසඳාගත යුතු කියලා. ඒක ජාත්‍යන්තරයට මාධ්‍යවලට කියෙම එච්චර පළක් නැති බවයි ඔහු සඳහන් කරන්නේ. අපේ රටේ තියෙන්නේ විශේෂයෙන්ම නිදහස් මාධ්‍ය ප්‍රතිපත්තියක්. ඒ නිසා මම විශ්වාස කරනවා සෑම කෙනෙකුටම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඒක නිසා අදහස් අදහස් සහ ගැටි නව සංකල්ප සහ නව වැඩපිළිවෙළ එනවයි කියන එකයි අපි දන්නේ. ඒක නිසා අපි සෑම කෙනෙක්ම විවිධ අදහස් විවිධ මත දරනවා. ඒ විවිධ අදහස් සහ විවිධ මත එකතු වෙලා සාකච්ඡා කරලා යහපත් දෙයකට අපි එළඹීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. කෆීර් හසින් මේ මන්ත්‍රීතුමා ඔබතුමාට ආරාධනා කරනවා ශ්‍රී ලංකා දෙවියන්ට එක් වෙන්න කියලා. කොහොමද පිළිගන්නවද? මේ වසරේ මහකන්නයට අදාළ වී මිලදී ගැනීමේ මිල ගණන් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊතක්සලාව මාර්ගගත වැඩසටහන ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ක්‍රියාත්මක වන පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින අනෙකුත් අධ්‍යාපන ආයතනවල නිල ඉගෙනුම් මාර්ගගත පද්ධතිය වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. එමෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති හා සංවර්ධන ප්‍රයත්නයන් පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාවට ලබා දීමට හැකිවන පරිදි ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ නමින් ඒකකයක් ස්ථාපනය කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවද අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා. එමෙන්ම ජනවාරි මස දෙවන සතියේ සිට 2020-21 මහකන්නේ වියස් වනු නෙලීම ආරම්භ වීමට නියමිත බැවින් අනපේක්ෂිත මිල පහළ යාම අවම කිරීමේ අරමුණෙන් විය අලෙවි මණ්ඩලය විසින් සහතික මිලට වී මිලදී ගැනීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. මහකන්නේ වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. පසුගිය නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ සිදු වූ නොසන්සුන්කාරී තත්ත්වයේ පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ පංච පුද්ගල කමිටුවේ සවිස්තර වාර්තාවේ ඇතුළත් තොරතුරුද අමාත්‍ය මණ්ඩලයේ විසින් සැලකිල්ලට ගෙන තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.